අඟුලිමාල මහරහතන් වහන්සේ කතෘ ගයාන් චානුක විදාන පතිරණ මහතා කතුවරයාගෙන් මහා ශ්‍රාවක චරිත පොත් පෙළෙහි 6 වෙනි ග්‍රන්ථය අඟුලිමාල මහරහතන් වහන්සේ නම් වූ මෙම ධර්ම ග්‍රන්ථයයි අඟුලිමාල මහතෙරුන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබූ තෙරුන් වහන්සේ නමක් නොවේ නමුත් බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමක් 80 මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම 76 වෙනි ස්ථානයේ සඳහන් ව ඇත අඟුලිමාල මහතෙරුන් වහන්සේ ගර්ග මන්තානි පුත්ත යන නමින්ද හඳුන්වනු ලැබේ ඒත් ඒ නම බොහෝ දෙනා අතර ප්‍රකට නැත උන්වහන්සේට ඒ නම ලැබුවේ පසේ නදී කොසල් මහ රජුය අඟුලිමාල මහරහතන් වහන්සේ ගැබිනි මව්වරුන්ගේ ආරක්ෂක මුනිවරයා යන නමින්ද ප්‍රකටය අඟුලිමාල යන නම බෞද්ධ අබෞද්ධ කා අතරත් ඉතා ප්‍රසිද්ධය වර්තමානයේ අප රටේ විහාර සිතුවම් නිර්මාණය කිරීමේදී බොහෝ විට අඟුලිමාල දමනය මාතෘකාවට ප්‍රධාන තැනක් ලබා දෙන අතර වෙසක් තොරන් නිර්මාණය කිරීමේදී මෙන්ම වෙසක්පත් නිර්මාණය කිරීමේදීද මේ මාතෘකාව බොහෝ විට යොදා ගන්නා බව පෙනේ අඟුලිමාල කතාපුවත ඇතුළත් සිංහල මෙන්ම හින්දි චිත්‍රපටයක්ද දක්නට ඇත අඟුලිමාල දමනය යන මේ මාතෘකාව අපේ පුරාණ ಭಾರತೀಯ කලාකරුවන්ගේ පවා අවධානයට ලක්ව ඇත ඒ බව ගන්ධාර අමරාවතී යන කලා සම්පදායන්ට අනුව කරන ලද ඇතම් කැටයම් පළක විමසීමෙන් පෙනේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ තේරවාදී බෞද්ධ ලෝකයා අතර අතිශයින්ම ප්‍රකට මහරහතන් වහන්සේ නමක් වුවත් උන්වහන්සේගේ ජීවිත කතාවට අදාළ කරුණු ධර්ම ග්‍රන්ථයන් සඳහන් වන්නේ ස්වල්පයකි. තරමක හෝ විස්තර සපයා ගැනීමට පිහිටවන්නේ කුද්දක නිකායේ තේරගාථා පාලියේ වීසති නිපාතේ එන අඟුලිමාල තේරගාථා ඒට ලියූ අටුවාවත් මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ රාජවර්ගයේ අඟුලිමාල සූත්‍රයත් එයට ලියූ අටුවාවත්ය. මෙයට අමතරව ධම්මපදට්ඨ කතාව, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, බුත්සරණ, අමාවතුර, විනය පිටකයේ මහාවග්ග පාළියේ මහා කන්දක ආදී ධර්ම ග්‍රන්ථයන්හිද සඳහන් වන ඇතම් තොරතුරු අතිශයින්ම ප්‍රයෝජනවත් වේ. ජාතකට්ට කතාවේ මහා සුතසෝම ජාතක කතාවද වැදගත්ය. මේවාට අමතරව පාහියන්ගේ දේශාටන වාර්තාවෙහිද හියුංසියන් භ්‍රමණ වෘතාන්තයෙහිද අඟුලිමාල තෙරුන් වහන්සේ ගැන යම් යම් සඳහන් වීම් දක්නට ඇත. හියුංසියන් භ්‍රමණ වෘතාන්තයේ සඳහන් වන කරුණු තේරවාදී බෞද්ධ ග්‍රන්ථයන් සඳහන් වන කරුණු සමගින් නොගැලපේ. පාහියන්ගේ දේශාටන වාර්තාවේ වැඩ විස්තරයක් දක්නට නැත. එහි සඳහන් වන්නේ අඟුලිමාල තෙරුන් රහත් බවට පත් වූ ස්ථානයෙහිද පිරිනුවන් පෑමෙන් පසුව උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ ස්ථානයෙහිද වූ ස්තූප පිළිබඳව කතාවකි. හියුංසියන් වාර්තාවේද අනේපිඩු මහසිටුතුමාගේ නිවසට නුදුරින් පිහිටි මහා චෛත්‍යයක් ගැන සඳහන් වේ. වාර්තාවේ දක්වන ආකාරයට අඟුලිමාලයන් ස්වකීය මිත්‍යා මතය හැරදැමූ ස්ථානය. සවැත්නුවර අනාථපිණ්ඩික මහසිතතුමාගේ මැදුර පිහිටි ස්ථානය සමීපයේ විශාල ගඩොල් ගොඩනැගිල්ලක් නටබුන් දක්නට ඇත. මෙය අඟුලිමාල ස්තූපය යනුවෙන් හැඳින්වේ. අඟුලිමාල තෙරුන් ගැබිනි මවකට සත්‍යක්‍රියා කළ ස්ථානය මත ගොඩනැගූ විහාරය මහත් ස්තූපය මෙයයි.
හිමියන් හිමියන් හා පාහියන් හිමියන් සඳහන් කරන්නේ මේ ස්තූපය ගැන විය යුතුයි. පෙර ධර්ම ග්‍රන්ථ සම්පාදනය කිරීමේදී මෙන්ම මෙම ධර්ම ග්‍රන්ථ සම්පාදනය කිරීමේදීද නොයෙක් අයුරින් උපදෙස් ලබා දෙමින් සම කල්හිම මා දිරිමත් කළ කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය පරිවේනාධිපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාද්‍යාය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අකුරටියේ ශ්‍රී අමරවංශාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේට මම අතිශයින්ම කෘතඥ වෙමින් අනේක වාරයක් පින් දෙමි. අපවත්වේ වදාළ උන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා. ඒ වාගේම මෙම ධර්ම ග්‍රන්ථ සම්පාදනය කිරීමේදී මෙන්ම මාගේ අනෙකුත් ධර්ම ප්‍රචාරක කටයුතු වලදී නොයෙක් අයුරින් උපදෙස් ලබා දෙමින් සතුටු සිතින් යුතුව නිරන්තරයෙන්ම අනුග්‍රහ කරන රත්මලාන ශ්‍රී මල්ලිකා රාමාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක විනය විශාරද රාජකීය පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වැලිගම ශ්‍රී ඥානරත්න මහානායක ස්වාමින් වහන්සේටත් මම අතිශයින්ම කෘතඥ වෙමින් අනේක වාරයක් පින් දෙමි. ලෝසසුන් වැඩ කිරීමට උන්වහන්සේටද තව තවත් නිරෝගී සප ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. මාහට මහත් අඩුවක්ව පැවති ත්‍රිපිටක ග්‍රන්ථත් වෙනත් ධර්ම ග්‍රන්ථවලින් බොහෝමයකුත් මැනවින් සපයා දුන් ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය මඩවල උපාධිනායක ස්වාමින් වහන්සේටත් නොයෙක් අයුරෙන් උපදෙස් ලබා දෙමින් අනුග්‍රහ කරන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ කථික ආචාර්ය විද්‍යෝද්‍ය පිරිවෙනේ ආචාර්ය අතිපූජ්‍ය අලුබෝමුල්ලේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේටත් මම මගේ හදපිරි ගෞරවනීය නමස්කාරය පුද කරමින් පින් දෙමි. උන්වහන්සේලා දෙනමටද නිරෝගී සප ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. විශේෂම මාගේ ශාසනික කටයුතු වලට නොයෙක් අයුරින් උපකාර කරන කොළඹ මාලිගාකන්ද විද්‍යෝද්‍ය පිරිවෙනේ උගෙනුම ලබන පූජ්‍ය මානාපිටියේ වදරබුජ්ජි හිමියන්ටත් ඉතා කෙටි කලක් ඇතුළත පොතට අගනා පෙරවදනක් සහ පසුවදනක් සපයා දුන් අප විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාලිංග අමරසිංහ මහතාටත් මම අතිශයින්ම කෘතඥ වෙමින් අනේක වාරයක් පින් දෙමි. මේ පොත අවසානයට යොදා ඇති අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතයට අදාළ උතුරු ඉන්දියාවේ සිද්ධස්ථානයන් චාරාපූප කීපයක 2007 2008 යන වසර දෙකේදී දඹදිව වන්දනාවේ ගිය මා විසින් ගත් ඒවාය. මේ ඡායාරූප ගැනීමේදී මාහට බෙහෙවින් උපකාරී වූ මාගේ සොහොයුරු මේනක රන්මල් විධානපතිරණටත් ස්තුතිපූර්වකව පින් දෙමි. තවද මාගේ ශාසනික කටයුතු වලටත් උගනීමේ කටයුතු වලටත් මහත්සේන් ආධාර උපකාර කළ කැනඩාවේ විනිපේක්ක පින්වත් විමලා වණිකසේකර මෞතුමිය මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. බෝසත් ගුණතියේ මහෝපාසිකාවට පින් සිදු වේවා, නිරෝගී සප ලැබේවා. ඒ වාගේම මෙම ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කිරීමට නොපැකිලව භාරගත් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මහත් උනන්දුවෙන් කටයුතු කරන සත්පුරුෂ ගති ඇති පින්වත් දයාවංශ ජයකුඩි මහතාටත් එම මැතිනියටත් පරිගණකාකුරු සැකසුම් කළ පද්මෝත් පියුෂාන් මහතාටත් තෙරුවන් සරණ පතමින් පින් දෙමි. ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේගේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර 76 වෙනි ස්ථානයේ වැඩ සිටින අඟුලිමාල මහරහතන් වහන්සේගේ මේ උතුම් ජීවිත කතාව ලෝකවාසී මිනිසයන්ගේ චිත්ත සන්තානයන්හි අභිවෘද්ධිය පිණිසම පවතිවායි ශාසනාලයෙන් යුතුව පතමි. එයසේම වේවා. චිරන් තිට්ටතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං. මේ වගට ශාසනස්තිති කාමී කයං චාමික විධාන පතිරණ.
අඟුලිමාල මහ රහතන් වහන්සේගේ උප්පත්ති කතාව. මේන් කල්ප ලක්ෂයකට පෙර සියලු ධර්මයන්හි පාර ප්‍රාප්ත නරශ්‍රේෂ්ඨ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූසේක. ඒ සමයෙහි අඟුලිමාල තෙරුන් වහන්සේ හංසවතී නුවර එක්තරා උසස් කුලයක ඉපිද සුවසේ හැදී වැඩමින් වැඩවියට එළඹුණේය. මේ අතර එක් දිනක් බසබල ධාරීන් වහන්සේ වෙත ගොස් තථාගත සද්ධර්මය ශ්‍රවණය කළ හෙතෙම එහි පැහැදී බුදුපාමුල වැඳ වැටි නිවන් පතා එතැන් පටන් දානාදී පින්කම්හි වඩ වඩාත් නිරත විය. නිරතව මරණින් මතු දෙව්මිනිස් දෙගතියෙහි උපත ලබමින් භවයෙහි සැරිසරා අපමහා ශාන්තිනායක ශාක්‍ය මුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමයෙහි සවැත් නුවර පසේනදී කුසල් මහරජතුමාගේ අග්‍ර පුරෝහිතයා වූ බග්ගව බ්‍රාහ්මණයා නිසා මන්තානි බැමිනියගේ කුස පිළිසඳ ගත්තේය. පිළිසඳගෙන නිසකල්ලි මව් කුසෙන් බිහි විය. එකෙනෙහිම අහසේ මහත් වූ දෙදරුමක් පහළ විය. මහා සුනඟක් හැමමින් අකල් වැස්සක්ද වැටුණේය. නුවර තිබූ අවි ආයුධ සියල්ලම දිලිසෙන්නට පටන් ගත්තේය. රජුගේ මගුල් කඩුව ඇතුළු ආයුධ ගබඩාවේ තිබූ අවි ආයුධ සියල්ලත් පෙරණ වූ විරු අයුරෙන් දිලිසුනි. මේ දුටු රජු පුදුමයට පත්ව අනේ මේ කුමක් වූවාද? හිටි හැටියේ මගුල් කඩුවත් ආයුධ ගබඩාවේ අවි ආයුධත් දිලිසෙන්නට පටන් ගත්තේ කුමක් නිසාද? මෙය සුබ නිමිත්තක් නොවේ, මහා අසුබ නිමිත්තකි. මට වූයේ මහ විපතකි. මේ මහරෑමේ කාට කියන්නද? එළිවීමට තව කොපමණ වේලා තිබේදැයි කියා සිතමින් මරබියේ ගැහි ගැහි එළිවෙන තුරුම නොනිදා සිටියේය. පුරෝහිත බමුණාද පසුදා උදෑසන නැගී සිට පුතුගේ උපත අපේ මහරජට දැන්විය යුතුයැයි සිතා හැඳ පෙරව වහවහා රජ වෙත එළඹ පින්නැති අපේ මහරජතුමනි, කෙසේද ඔබ වහන්සේ සුවසේ රාත්‍රිය ගත කළාද? රෑ නිදි ලැබුවාදැයි ඇසීය. අනේ ආචාර්යනි, මට මොන සුව රාත්‍රියක්ද? මට මොන නින්දක්ද? ඊයේ මහරෑ එක පාරටම මගේ මේ මගුල් කඩුව දිලිසෙන්නට පටන් ගත්තා. මගුල් කඩුව විතරක් නම් මදිද? ආයුධ ගබඩාවේ තිබී අවි ආයුධ සියල්ලත් දිලිසීමට පටන් ගත්තා. මේ දුටු මං අප්‍රමාණ බියට පත් වූවා. මට හෝ මගේ රාජ්‍යයට හෝ කිසියම් විපතක් සිදුවේවි, කිසියම් කරදරයක් සිදුවේවි යන බියෙන් රාත්‍රියේ එක මොහොතක්වත් මගේ මේ ඇහැ පියවුනේ නැහැ. පුදුම බියකුනේ සිටියේ යනුවෙන් රජතුමා කීවේ, මෑසූ පුරෝහිත බමුණා, මහරජතුමනි, බිය නොවනු මැනවි, බිය නොවී සැනසෙනු මැනවි. ඊයර මගේ බැමිණිය සොර නැකතින් සුවපත් පුතෙකු වැඩුවා. ඔබතුමාගේ මගුල් කඩුවත් අනෙකුත් අවි ආයුධත් දිලිසුනේ අන්නේ නිසයි. වෙන හේතුවක් නිසා නෙවෙයි යනුවෙන් කීය. එවිට රජු, ආචාර්යනි, පුතුගේ අනාගතය කෙසේද? ලොකු මහත් වූ කවරෙකු බවට පත්වේද? ඔහුගේ අනාගතය සුබ එකක් නොවේදැයි ඇසීය. මහරජතුමනි, පුතා ලොකු මහත් වූ සොරෙක් වේ. එය කාහටවත් වැළකිය නොහැකයි පුරෝහිත බමුණා කීය. මේ බියටපත් මහරජු පුරෝහිත බමුණාට ලං ආචාර්යනි, මේ මොන කතාවක්ද? මෙසේ විය හැකිද? ආචාර්යනි, ඔබේ පුතා සොරෙක් වෙනවායි කියන මේ කතාව කාට ඇදහිය හැකිද? කෙසේද? ඔහු තනි සොරෙක් වෙනවාද නැතිනම් සොර දෙටුවෙක් වෙනවාදැයි ඇසීය. එවිට පුරෝහිත බමුණා, මහරජතුමනි, සොර දෙටුවෙක් නොවේ, තනි සොරෙක්ම වේ. අනාගතයේ ඔහු අතින් බොහෝ මිනිසුන් මැරේ, මහා විනාශයක්ම වේ යනුවෙන් කීය. එසේ කියා රජුගේ සිද්ගනු රිසියෙන් මහරජතුමනි, එසේ නම් අනාගතයේ කාහටවත් කරදරයක් හිරිහැරයක් නොවන්නට දරුවා මරා දමන්න දැසිය. පසේනදී කුසල් මහරජු වනාහි තෙරුවන් කෙරෙහි සැදැහැති යහපත් බෞද්ධ රජෙකි. නිතර නිතරම බුදුරජාණන් වහන්සේ බැහැ දකිමින් සද්ධර්මය ශ්‍රවණය කරයි. එබැවින් අනාගතයේ මිනීමරු සොරකු වන අලුතෝපන් කිරිකටි දරුවා මරා දැමීමට අකමැතිව ආචාර්යනේ, මරා දමන්න එපා, මරා දමන්න එපා.
පොඩි දරුවා නොව බොහෝම පව් හොඳින් ඇති දෙඩි කරන්න වෙන දෙයක් පසුව බලා ගමී කීය. මේ අතර අලුතෝපන් දරුවාට නම් තබන දිනෙහි කුමරූපන් මොහොතේදීම රජුගේ මගුල් කඩුව ඇතුළු නුවර සියලු අවි ආයුධ බිරිසුණත් ඒ කිසිදු අවි ආයුධයකින් පුරා කුහුඹයකට හෝ කිසිදු හිංසාවක් පීඩාවක් නොවූ නිසා කුමරුට අහිංසක යන නම තැබීය. පරමත්ත දීපනේ පපංච සූදනේ අමාවතුර යන ග්‍රන්ථයන් ඇසුරෙන් අහිංසක කුමරුගේ ශිෂ්‍ය ජීවිතය. රාජ පූජිත බ්‍රාහ්මණ මහාසාර කුලෙහි උපන් බැවින් අහිංසක කුමරු සියලු සැප සම්පත් මැද මහාශ්‍රීයෙන් යුක්තව සුවසේ හැදී වැඩුණි. හැදී වැඩී නිසි කල්ලි සිත් සතර හැදෑරීමට තක්සලා නුවර දිසාපාමුක් මහා ආචාර්යවරයා වෙත ගියේය. පෙර කරන ලද පින් ඇති අහිංසක කුමරු උපතින්ම නුවණැතිය. ඕනෑම කරුණක් පහසුවෙන්ම වටහා ගැනීමේ ශක්තියෙන්ද යුක්තය. එපමණක් නොව ඇතුන් සද්දෙනකුගේ කාය ශක්තියෙන්ද යුක්තය. එබැවින් ඔහු නොබෝ කලකින්ම සියලුප ශිල්ප ශාස්ත්‍ර හදාරා ඒවායේ පාර ප්‍රාප්ත විය. මේ නිසා දිසාපාමොක් ආචාර්යවරයාද අහිංසක කුමරු කෙරෙහි පුත්‍ර ප්‍රේමය උපදවාගෙන අන් සිසුනට වඩා වැඩි සැලකිල්ලක් දක්වමින් කුමරු කෙරෙහි විශේෂත්වයක් දක්වන්නට පටන් ගත්තේය. මේ දුටු අනෙක් ශිෂ්‍යයෝ අනේ මෙහෙමත් වැඩක සැටි බලව්. අපේ ආචාර්යන්ටත් මේ කොහිවත් නැති අහිංසකයා ලොකුය. ඔහු නැතිවම බැරිය. තවදුරටත් මෙසේ ගියහොත් අප සැමට වන්නේ මහ නපුරකි. කල් නොයවා මෙයට උපායක් යෙදිය යුතුයි. හැකි විගසින් අහිංසකයා පන්නා දැමිය යුතුයි කියා එකට එක්ව කුමන්ත්‍රණය කොට එසේනම් කතා කරගත් ලෙසින්ම ක්‍රියා කරමුයි කියා පිරිස තුන් කොටසකට බෙදී වෙන්ව ගියහ. ඉක්බිති ඔවුන්ගේ ඒ පළමු පිරිස ගුරුවරයා වෙත ගොස් ධනින් වැටි වැඳ නමස්කාර කොට ගරුසරු දක්වා නැති ලෙංගතුකමක් ඇති සැටියට පෙන්වා අපේ ආචාර්යනි තරහ ගන්නට දෙයක් නැත රහසක් කීමට තිබේ හොඳින් අසනු මැනවි ආචාර්යනි ඔබ වහන්සේගේ කීකරු ශිෂ්‍ය අහිංසක අන්න ඔහු ඔබතුමාගේ බිරිඳ හා ඕනා නැති හාදකම් පවත්වමින් ඔබතුමා නසා දමන්නට උත්සාහ ගන්නේ යයි කීය. මේ බස්සැසූ ගුරුතුමා නොවැසිය යුත්තක් ඇසුවෙමි. මේ මොනතරම් පහත් මුසාවක්ද. මේ නම් අහිංසක කුමරු හා ඊර්ෂ්‍යාවෙන්ම කියන අභූත කතායේ සිතා දෙලිසේ කිපි. දරුවනි කට ප්‍රවේශම් කරගනිව්. මේ මොනතරම් නින්දිත මුසාවක්ද. අනික මේ වාගේ පහත් කතාවක් මා ඉදිරියට පැමිණ කියන්නට නුඹලාට ලැජ්ජාවක් නැද්ද? බියක් නැද්ද? අහිංසක නුඹලාගේ යාළුවා නොවේද? එසේ තිබියදීත් මේ වගේ කතා කියන්නේ මොකටද? දරුවනි මා පුත් අහිංසක ඔය වගේ පහත් වැඩ නොකරයි. ඒවා මසහතිකයි. හරි නැත. තව මොහොතක්වත් මේ අහලක නොසිට වහාම මෙතනින් පිට වී යන තැනකට යන්නේ කියා ඒ සම පන්නා දැමුවේය. නැවත පසු දිනයක දෙවැනි පිරිස ගුරුවරයා වෙත ගොස් ධනින් වැටී වැඳ නමස්කාර කොට ගෞරව දක්වා පෙර පිරිසකී කතාවම අකුරක් හෝ අඩු නොකොට ඒටත් වඩා රසවත්ව කියා සිටියහ. ගුරුවරයා ඔවුන්ගේද බස්සසාය ප්‍රතික්ෂේප කොට ඒ සමත් පන්නා දැමුවේය. දින කීපයකට පසුව තෙවැනි පිරිසද ගුරුවරයා වෙත ගොස් ධනින් වැටි වැඳ නමස්කාර කොට ගෞරව දක්වා පෙර පිරිසකී කතාම තව තවත් රසවත්ව කියා සිටියහ. ගුරුවරයා ඔවුන් සමගේද බස් ප්‍රතික්ෂේප කොට වචනයක්වත් නොදහා ඒ සමත් පන්නා ගත්තේය. එකල්හි ඒ පිරිස මද දුරක් ගොස් නැවතත් හැරේ ආචාර්යනි තරහ ගන්නට දෙයක් නැත. අප කීවේ සැබෑවක මුසාවක් නොවේ. ඔබතුමා කැමති දෙයක් හිතාගන්න. වැඩිකල් නොගොස් අප කී කතාවේ ඇත්ත නැත්ත සෑම දිනාටම බලාගත හැකි. ආචාර්යනි ඕනෑනම් මේ ගැන ඔබතුමාම සොයා බලන්නයි කියා ගුරු සිතෙහි සැක උපදවා යන්න ගියහ. මේ බස් ඇහු ඇදුරු තෙමේ
මොවුන් නැවත නැවතත් මා වෙත පැමිණ මෙසේ කියන්නේ මා නොදන්නා කුමන හෝ රහසක් මෙහි තිබෙන නිසා විය යුතුය. අනේ මට වූ මුලාවක තරම මෙතෙක් කල පුත්ත ප්‍රේමය උපදවාගෙන සත්කාර සම්මාන දැක්වූයේ ගුණමකු නරුමයකට නොවේද? මෙවැනි එකෙකුට ඉගැන්වූ මටම තැලිය යුතුය සිතා අහිංසක කුමරු කෙරෙහි සැක උපදවා ගත්තේය. සැක උපදවාගෙන තවදුරටත් මොහු ජීවත්ව සිටියහොත් මට වන්නේ මහ නපුරකි. දැනටමත් මගේ කීර්ති නාමයට වැදී ඇත්තේ මරු පහරකි. කළ යුතු දෙය කරන්නෙමි. වැඩිකල් නොගොස් අහිංසකයා වනසා දමන්නේ මේ සිතා කිසිවක් නොදන්නාසේ නිහඬවම සිටියේ. මේ අතර ගුරුපාමුල සිටිමින් මනාකොට සිප්සතර හදාරා අවසන් කළ අහිංසක කුමරු අහිංසක බැවින්ම ගුරුතුමා වෙත එළඹ පාවද නමස්කාර කොට ගෞරව දක්වා ඇඳිලි බැඳගෙන ආචාර්යන් වහන්ස සිප්සතර හදාරා අවසන් බැවින් මව්පියන් දැක බලා ගැනීමට ගෙදර යන අවසර දුන මැනවැයි කීය. ගුරුවරයාද මොහුගෙන් පලිගැනීමට මේට වඩා සුදුසු වෙනත් අවස්ථාවක් නැත. යස අගේ ඇති පාඩමක් ඉගැන්විය යුතුය සිතා බුරු සිනහවක් මුවකට නංවා දරුව අහිංසක ගුරු ඇසුරේ සිටිමින් ශිල්පසාත්‍ර උගෙන පෙරලා ගෙට යන සිසුවා විසින් ගුරු පූජා කළ යුතුය. එය නියමයකි. දරුව ඒ නිසා මට ගුරු පූජා කරන්නයි කීයේ. අහිංසක කුමරු ආචාර්යනි ගුරු පූජාවට කුමක් කළ යුතුද? ගුරුතුමා දරුව මිනිසුන් මරා ඇඟිලි දහසක් ගෙන ආ යුතුයි. අහිංසක කුමරු මොනවා ආචාර්යනි මිනිසුන් මරන්න මරා ඇඟිලි කපන්න මේ මොන අපරාධයක්ද? මෙසේත් කළ හැකිද? ගුරුතුමා දරුව එය එසේ මිනිසුන් මරා ඇඟිලි දහසක් ගෙන ආ යුතුයි. අහිංසක කුමරු ආචාර්යනි අප ඉපදුනේ අනුන්ට හිංසා පීඩා කරන කුලයක නොවේ. ඒ නිසා හිංසා කළ නොහැක. වෙන විදිහක් කියන්න. ගුරුතුමා දරුව වෙනත් ක්‍රමයක් නැත. ඇත්තේ ඔය ක්‍රමය පමණි. මිනිසුන් මැරිය යුතුයි. මරා ඇඟිලි දහසක් ගෙන මා වෙත ආ යුතුයි. ඔබ එසේ නොකළහොත් මෙපමණ කලක් ඔබ උගත් සියල්ප ශිල්ප ශාස්ත්‍ර ඔබ කෙරෙහි නොපිහිටයි. දරුව ඒ නිසා අනවශ්‍ය කතා නැතිව මා කී දේ පමණක් කරන්න පමානවාන. මෙබස් ඇසු අහිංසක කුමරු දැන් ඉතිං වෙන කුමක් කරන්නද? ගුරු පූජා නොකළහොත් මෙතෙක් කල් දුක් විඳිමින් ගත් ශිල්ප ශාස්ත්‍ර සියල්ලම අපතේය. එසේම ගුරුවරයාටද පිටුපෑවා වන්නේයයි සිතා ආචාර්යනි එසේනම් ඔබතුමා කී පරිද්දෙන්ම කරන්නෙමි. මිනිසුන් මරා ඇඟිලි දහසක් ගෙන එන්නෙමි. ගෙනවෙත් ගුරු පූජා තබන්නේ මේ කියා අකමැත්තෙන් නමුත් දුනුහේ කඩු පලස්සාදී අවි ආයුධරගෙන ගුරු ගෙදරින් නික්ම ගියේය. නික්ම ගොස් පසේනදී කුසල් මහරජුගේ විජිතයෙහි ජාලිතනම් මහවනයට වැදී එහි රදී සිටිමින් දිවිගවන්නට පටන් ගත්තේය. පරමත්ත දීපනේ පපංච සූදනේ අමාවතුර යන පොත් ඇසුරෙනි. අහිංසක කුමරු අඟුලිමාල බවට පත්වේ. එකල්ලි ජාලිත වනයෙහි රැදී සිටි අහිංසක කුමරු වනවදින මිනිසුන් මරා දමමින් ඇඟිලි කපීමට පටන් ගත්තේය. ඇඟිලි කපා කපන කපන ඇඟිල්ල ගස කරඟවා තිබීය. මේ ඇඟිලි දුටු කවුඩන් ගිජුලිහිණියන් ආදී පක්ෂීහු එතනට පැමිණ ඇඟිලි කාදමීමටත් දැහැගෙන යාමටත් පටන් ගත්තේ. ඇතැම් ඇඟිලි දින ගණනක් ගතවීම නිසා කුණු වී පණුවන්ගෙන් පිරී විනාශ වී ගියේය. තවත් සමහර ඇඟිලි වැස්සට හසු වී සේදීගෙන ගියේය. මෙසේ සෑම දිනකම කපන ඇඟිලි ඉතිරි නොවී විනාශ වී ගියේය. මේ දුටු මිනීමරු අඟුලිමාල මෙසේ බැරිය කොපමණ මිනිසුන් මරා ඇඟිලි කැපුවත් ඉතිරිවන ඇඟිල්ලක් නැත. මහන්සි අපතේයයි. එබැවින් අද පටන් කපන කපන ඇඟිලි මැදින් විද මාලයක් තනා ගනිමි. තනාගෙන ගෙලේ පැළඳ ගනිමේ සිතා එලෙසින්ම ක්‍රියා කළේය. එතැන් පටන් ඔහු ඇඟිලි මාලයක් දරණ තනත්තා යන අරුත්ත දෙන අඟුලි මාල යන නමින් සම දෙනා අතම ප්‍රකට විය.
ඒ සමයෙහි අඟුලිමාලතමේ දර කැඩීමට පලා නැලීමට වනයට වදින මිනිසුන්ද වෙනත් වෙනත් එදිනෙදා කටයුතු සඳහා වනයට වදින මිනිසුන්ද වනය හරහා වැටී ඇති මගින් ගමන් බිමන් යන මිනිසුන්ද යන මේ සෑම දිනාම මරමින් ඇඟිලි කපා ගැනීමට පටන් ගත්තේය. එකල්ලි මරණ බියෙන් තැතිගත් අසරණ මිනිස්සයෝ අඟුලිමාල ගැන අසා ඒ වනය තුළට නොව වනය අසලකටවත් නොගොස් සිටිය. වනවදින මිනිසුන්ගේ අඩුව දුටු අඟුලිමාල හිටි හැටියේ මිනිසුන්ගේ අඩුවක් වූයේ කුමක් නිසාද ඒ කාන්තේම ඔවුන් මාගෙන දැනගෙනම මෙසේ කරන බව පෙනේ. තවදුරටත් මෙසේ තිබුණහොත් ඇඟිලි දහස සපුරාගෙන ගුරු පූජා තැබිය නොහැකි සිතා රැබෝ වීගෙන යන කල්හි වනයෙන් නික්ම අවට ගම් නියංගම් වලට කඩාගෙන වැඩි ඇතුන් සද්දෙනෙකුගේ කාය බල ඇති බැවින් එකපා පහරින්ම නිවස්වල දොරපොළු ආදී කඩා බිද දමා ඇතුළු වී දකින දකින මිනිසුන් මරා දමමින් ඇඟිලි කපා ගැනීමට පටන් ගත්තේය. මේ අතර පැරණි ඇඟිලි කුණ වී සරව ගලන්නට පටන්ගෙන විනාශ විය. මේ නිසා ඇඟිලි දහස සම්පූර්ණ කර ගැනීම පහසු නොවිය. එබැවින් ඔහු නිතර නිතරම මිනිසුන් බහුල ගන් නියංගම් වලට කඩා වැදි මිනී මරන්නට විය. මෙය එන්න එන්නම දරුණු අතට හැරීගෙන ගියේය. එකල්හි බියෙන් තැතිගත් මිනිස්සයෝ අනේ අපට සිදු වූ කරුමයක මහත සැමදාමත් මෙසේ බියෙන් සැකෙන් ගෙහි ගෙහි ජීවත් විය හැකිද මේ මිනීමරු අඟුලි මාලයා හිටි හැටියේ ගම් වැදී දකින දකින මිනිසුන් මරමින් ඇඟිලි කපමින් මහ විනාශයක් සිදු කරයි. ගම් රටවල් වනසයි, හැම තැනම අවුල් ඇති කරයි. තවදුරටත් මෙසේ ගියහොත් අපටත් වන්නේ අඟුලි මාලයා අතින් මැරුම් කන්නයි. ආයේහි කතා දෙකක් නැත. යම් අපේ රජතුමා වෙත යම් ගොසින් අපට වූ මේ විපත රජුට සැලකරමු. සැලකොට පිහිටක් ලබා ගනිමු. අපේ මේ දුක වෙන කාට කියන්නද? රජුගේ පිහිට ලබාගෙන මිස අපට නම් මේ මිනී මරුවාගෙන් කිසිදු ගැලවීමක් නැතයි කියා අතින් ගෙන යා හැකි තරමේ වටිනා කියන වස්තුවද දරු මුණු පුරන්ද ගෙන ගෙවල් දොරවල් හැරදමා රජ මිදුරට එක් රැස් වූහ. එසේ එක් රැස් වී පින් ඇති අපේ මහරජතුමනි, අපට වූයේ මහ විපදකි. අපට දැන් ඇත්තේ ඔබතුමාගේ පිහිට පමණකි. ස්වාමීනි, ඔබතුමාගේ රටේ අඟුලිමාල නම් සුරෙක් වේ. මේ සුරා මිනේ මරුවෙකි. දකින දකින මිනිසුන් මරයි. සතුන් කෙරෙහි කිසිද කරුණාවක් දයාවක් නැත. ස්වාමීනි, පෙර අපි වනයට ගොස් දරපැන් ආදියගෙන ආවෙමු. දැන් මේ අඟුලිමාලයා නිසා එයත් අපට නැති විය. පෙර අපි වනය මැදින් වැටී ඇති මගෙහි නිදහසේ ගමන් බිමන් ගියමු. දැන් මේ අඟුලිමාලයා නිසා එයත් අපට නැති විය. පෙර අපි ගෙවල් දොරවල් වලට වී තිබෙන හැටියකට කාබී දරුමල්ලන් සමගින් සතුටින් සමාදානයෙන් ජීවත් වුනෙමු. දැන් මේ අඟුලිමාලයා නිසා එයත් අපට නැති විය. අනේ ස්වාමීනි, මේ අඟුලිමාලයා ගම් නියංගම් කලඹයි, රට වනසයි, හැම තැනම අවුල් වියවුල් ඇති කරයි, සෑම දිනාම බියටපත් කරවයි. අඟුලිමාල යන නම ඇසීමෙන්ම අප සැමගේ ඇඟේ රෝමත් කෙලින් වේ, සීතල ගඩුද පිබේ. පින්නැති අපේ මහා ස්වාමීනි, අපට පිහිටවනු මැනවි. මේ අඟුලි මාලයාගෙන් අප සැම ගලවාගනු මැනවි. එය කළ හැක්කේ ඔබතුමාට පමණි. යනුවෙන් තියා මහහඬ ඇතිව උස්හඬ ඇතිව උද්ඝෝෂණය කිරීමට පටන් ගත්හ. නිබස් ඇසූ කොසල් මහරජු රාජ පුරුෂයන් කදවා ඔය කියන අඟුලි මාලයා පහසුවකෙක් නොවේ, මහාම මහා අමාරුකාරයෙක් බව පෙනේ. ඒ නිසා ඔය මිනීමරු අඟුලි මාලයා අල්ලාගෙන හැකි විකසින් මරාදමව යනුවෙන් නියෝග කළේ. අඟුලිමාල සෙවීමට මව් බැමිණිය වනවදී. රාජ නියෝගයේ ඇසූ රජු අසල රැඳී සිටි භග්ගව පුරෝහිත බමුණා මිනිසුන් කියන ඔය මිනීමරු සොරයා වෙන කිසිවකු නොවේ, ඒ කාන්තයෙන්ම මේ නම් මාපුත් අහිංසක කුමරුම විය යුතුයි. එහි කතා දෙකක් නැත. අනාගත වාක්‍ය සැබෑ වී තිබෙනවා පෙනේ. සිදුවන්නට යන්නේ මහා නපුරකෑ සිතා
හඩුගෙන් අවසරගෙන වහවහා නිවසට ගියේය. නිවසට ගොස් බැමිණිය කැඳවා සොඳුර දන්නවාද අපේ රටේ අඟුලිමාල කියා මහා භයානක මිනී මරුසරෙක් සිටිනවලු. ඔහු එසේ මෙසේ මිනී මරුසරෙක් නොවේ. මිනිසුන් මරා ඇඟිලි කපා මාල ගොතා ගෙලපල දිනවලු. මෙයින් බියටපත් රටවැසියන් ගෙවල් දොරවල් හැරදමා රජමිදුරට එක් රැස්ව ඔහු අල්ලන්නයි කියමින් උද්ඝෝෂණය කරයි. රජුත් මේ දැන් ඔහු අල්ලා මරා දැමීමට බල සේනාවක් මහවණයට යවනු ලැබුවා. සොඳුර මේ අඟුලිමාලයා වෙන කිසිවෙකු නොවේ. මේ මිනේ මරු සොරායේ කාන්තේම අපේ පුත් අහිංසක කුමරුයි. එහි කතා දෙකක් නැත. ඉරහඳ වගේ පැහැදිලි. සොඳුර දැන් අපි කුමක් කරමුද? කුමක් කර පුතු රැකගනිමුදැයි ඇසීය. මෙබස් ඇසූ බැමිණිය මහත් වූ කලබලයට පත්ව හිමියනි. එසේනම් තවත් පමා කරන්නේ මොකටද? අනේ යන්න. ගොසින් ඔහු බේරාගෙන එන්නයි කීවාය. බමුණු මත දැඩිව කරපින්නාගත් භග්ගව බමුණා ඇගේ බසට නොසතුටු වී මදක් කල්පනා කොට නලල රැලි ගන්වා දකුණතින් හිස පිරිමැද මැද එහා මෙහාට යමින් සොඳුර ඔහු අපේ පුතා බව ඇත්තයි. පුතා වුවත් ඔය වගේ මිනී මරු සොරකුගෙන් දැන් අපට වැඩක් නැත. අනික සොඳුර අපේ පුතා වුවත් දැන් ඔහු මිනී මරු පල් හොරෙක්. එබඳු උන් ගැන විශ්වාස තැබිය නොහැකි. ඒ නිසා හිත හදාගන්න. හිත හදාගෙන සැනසෙන්නයි කීය. එකල්ලි බැමිණිය හිමියනි මේ කතා කරන්නේ ඔබතුමාවද? ඔබතුමාට බැරි නම් මෙහෙම සිටින්න. මිනේ මරුවා තමයි. ඒත් ඒ අපේ පුතා. මට කුමක්වත් පළක් නැහැ. ඒ ගැන වදනවන්න. පුතු බේරා ගැනීමට මමම යන්නේ මේ ගියා හැඳ පොරවාගෙන දණ්ඩක් දා අතින්ගෙන රහසිගතවම අඟුලිමාල සිටින ජාලිත වනය බලා නික්ම ගියාය. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා දැලට අඟුලිමාල හසුවේ. එදින අලුයම නැගී සිටි දේවාතිදේව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද දින මගෙන් පිහිට ලැබීමට සුදුසු වන්නේ කවරෙක්දැයි කියා බුදු ඇසින් ලෝ බලනසේ බොහෝ මිනිසුන් මරමින් ඇඟිලිමාල ගොතන අඟුලිමාල දුටුසේක. දැක මගේ පිහිට නොලැබුවහොත් මේ අසරණයා තමා වැදූ මව පවා මරා ඇඟිල්ලක් කපාගෙන ඇඟිලි දහස සම්පූර්ණ කරගෙන කල්ප ගණනකට දිරවාගත නොහැකි වන ආකාරයේ බරපවක් කරගනි. මගේ පිහිට ලැබුවහොත් මිනේ මැරීම හැරදමා පැවිදිව නොබෝ කලකින්ම රහත්ව දෙව මිනිසුන් සහිත ලෝකයා හට මහත් වූ සෙතක්ම සිදු කරයි. එසේ වූ මේ අඟුලි මාලට අනුග්‍රහ කළ යුතුය සිතා පෙරවරෙහි හඳ පෙරව පාසිවුරුගෙන නුවර පිටුසිගා වැඩ දන්වලඳා සවස් වරුවෙහි පල සමවතින් නැගී සිට තනිව හැසිරෙන අභේත සිංහ රාජයකු පරිද්දෙන් හුදකලාවම අඟුලිමාල වසන රකුසං අරක්ගත් මහ පොකුණක් බඳු ජාලිත වනය බලා වැඩම කළසේක. හුදකලාවම වනයට වඩින්නා වූ නරශේෂ්ඨයන් වහන්සේ දුටු ඇතැම් මනුස්සයෝ උන්වහන්සේ වෙත පැමිණ දනින් වැටි ඇඳිලි බැඳගෙන ස්වාමීනි ඔය මගින් නොවඩිනු මැනවි. ඔය මගෙහි අඟුලි මාල නම් මහා භයානක මිනේ මරු පල් සොරෙක් වේ. ඒ සොරා මව් හඳුනන්නේ නැත, පියා හඳුනන්නේ නැත, සමන බ්‍රාහ්මණාදීන්ගේ ගුණ දන්නේ නැත. දකින දකින මිනිසුන් මරයි. මර මර ඇඟිලි කප කපා ඇඟිලි මාලයක් තනාගෙන පළඳි. තනිව ගියත් මහ පිරිස් පිරිවරාගෙන ගියත් වෙනත් ක්‍රමයකින් ගියත් ඔහුගෙන් ගැලවීමක් නැත. ඔහු ගම් නියංගම් වනසයි. බොහෝ අවුල් ඇති කරයි. සතුන් කෙරෙහි කිසිදු කරුණාවක් නැත, දයාවක් නැත. අනේ ස්වාමීනි, ඒ නිසා ඔය මගින් නොවඩුනු මැනවි. වඩින්න ඕනෑම නම් වෙනත් මගකින් වඩුම් වෙනවයි කීය. ඔහු බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ බස්සසා ඇතිතතු හොඳින් දන්නා බැවින් වචනයක් හෝ නොපවසා නිහඬවම ඉදිරියට වැඩම කළසේක. අඟුලිමාල බුදුරජාණන් වහන්සේ මරා දැමීමට සූදානම් වේ.
එකල්ලි මිනීමරු අඟුලිමාල තෙමේ ඇඟිලි 999ක් ඇති කුණු ඇඟිලි මාලය දරමින් දහස සම්පූර්ණ වීමට අඩුව ඇත්තේ තව එකම එක ඇඟිල්ලකි. ඒ ඇඟිල්ල තිබුණොත් දහස පිරේ. එවිට මගේ කටයුත්ත සම්පූර්ණ වේ යයි සිතා හොඳින් මුවහත් කළ කඩුවදගෙන ගස් අතර සැඟවෙමින් කිසිවෙකුගේ හෝ පැමිණීම බලාපොරොත්තුවෙන් මඟ බලාගෙන සිටියේය. මේ අතර පුතු සොයමින් වනවැදුණු මව පැමිණිය, පුතා අහිංසක, පුතා අහිංසක ඔබ කොහිද? කිසිවෙකුටත් හිංසා පීඩා නොකරන ඔබ මෙසේ මිනිසුන් මරමින් පව පුරවා ගන්නේ මොකටද? පුතා අහිංසක ඔබ කොහිද? ඔබ කොහිද? සැඟවී සිටින තැනකින් එළියට එන්නයි කියමින් ගල් බොරළු සහිත අතිශයින්ම රූක්ෂ මහවනයේ සැරිසරමින් අඟුලිමාල සිටින දිසාව වෙත හැරුණාය. මේතුට මහා ශාන්ති නායකයාණන් වහන්සේ තව කල් ගියහොත් මේ අඟුලිමාල මව වුවද මරා ඇඟිලි දහස සම්පූර්ණ කරගන්නේය. එසේ වීම නපුරු යයි සිතා මවටත් අඟුලිමාලටත් අතර වූ පෙදෙසෙහි පෙනී සිටිසේක. කිසිවෙකුගේ හෝ පැමිණීම බලාපොරොත්තුවෙන් මගරැක සිටි අඟුලිමාල මෙහි කත සනහ සනහා වඩින ලෞතුරා බුදුරජාණන් වහන්සේ දුරදීම දුටුවේය. දැක මේනම් ආශ්චර්යකි, මේනම් අද්භූතයකි, අදහා ගැනීමටත් නොහැකි මහ පුදුමයකි. පෙර මේ මග හැඩි දැඩි පුරුෂයන් 10-15 දෙනා 20-30 දෙනා එකට එක් වී ගමන් ගනි. ඒ කිසිවෙකුට මගෙන් ගැලවීමක් නොලැබුණි. එසේ තිබියදීත් මේ ශ්‍රමණයා කාත් කවුරුවත් නැතිව හුදකලා වූ මේ මගේ මොහු මරා දැමුවහොත් හොඳයි සිතා කඩුව ඉහළට ඔසවාගෙන විදුලි වේගයෙන් බුදුරජාණන් වහන්සේ පසුපස ලුහුබැඳ ගියේය. එකෙනෙහිම තථාගත බුදුරජාණන් වහන්සේ විදුලි වේගයෙන් දිවගෙන එන අඟුලි මාලහට පියවි ගමනින් වඩින්නා වූ තමන් වහන්සේ අසට ලං නොවීමට හැකිවන ආකාරයේ අදිටනක් කළසේක. ඒසේම විය. බුදුරජාණන් වහන්සේ පියවි ගමනින් ශාන්ත සුවයෙන් වඩිනසේක. අඟුලිමාල කඩුව ඉහළට ඔසවාගෙන විදුලි වේගයෙන් දිවෙන්නේ. එහෙත් ඔහුට බුදුරජාණන් වහන්සේ අසත් ළඟා වීමට නොහැකි විය. අයෙහි වූ මුළු ශක්තියම යොදමින් දිව යන අඟුලිමාලගේ කටේ කෙලසිදු සකලාංගයන්ගෙන්ම දහදිය ගැලීමට පටන් ගත්තේ. කරකවා අතහැරිය කලකමෙන් ක්ලාන්ත බවට පැමිණියේය. දැඩි වෙහෙසටම පත් විය. මේ පුදුමයට පත් වූ අඟුලිමාල මෙයනම් ආශ්චර්යයකි, අද්භූතයකි, අදහා ගැනීමටත් නොහැකි මහ පුදුමයකි. පෙර මම මේ දිව යන ඇතුන් දිව යන අසුන් දිව යන මුවන් දිව යන රථවාහනාදිය පසුපස දිවගොස් ඒ සැම අල්ලා ගත්තෙමි. ඒ එසේ වුවත් අද මේ පියවි ගමනින් යන ශ්‍රමණයා පසුපස කොපමණ වේගෙන් දිව්වත් ඔහු අල්ලා ගැනීමට තබා ඔහු අසලට ලං වීමටවත් නොහැකිව මහත් වූ වෙහෙසටම පත් වූයේ මේ සිතා එතනම නතර වී කොහෙ හිට මහන කොහෙ හිට මහන යනුවෙන් කීය. එකල්ලි පියවි ගමෙන් වඩින්නා වූ දසබලධාරී බුදුරජාණන් වහන්සේ පින්වත් අඟුලි මාලයේ මම සිටියමේ නුබත් සිටින්නයි වදාළසේක. මෙබස් ඇසූ අඟුලි මාල මහත් වූ පුදුමයට පත්ව මේ ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණයන් බොරු කියන්නේ නැතිනි. සත්‍යවාදීලු ඒ එසේ වුවත් මේ මහනා යමෙන් සිටම නොයන්නා වූ මට පින්වත් අඟුලි මාලයේ මම සිටියමේ නුබත් සිටින්නයි කියයි. මේ කතාවේ තේරුම කුමක්? මට නම් මෙහි අගමුල නොතේරේ. මෙය මොහුගෙන්ම විමසිය යුතුයි සිතා මහන. ඔබ යමෙන් සිටියමේ කියයි. සිටියා වූ මට නොසිටියායි කියයි. මේ කතාවේ තේරුම කුමක්ද? ඔබ සිටින්නේ කෙසේද මා නොසිටින්නේ කෙසේදැයි ඇසීය. එකල්ලි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පින්නත් අඟුලි මාලයේනි මම සැමකල්හි සියලු සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව මෛත්‍රී සහගත සිතින් යුතුව අවියාවිද දඬුමුගුරු ආදිය බිම තබා ඒ සැම බැහැර කොට සිටින්නෙමි. මම එසේ වුවත් ඔබ සතුන් කෙරෙහි කිසිදු කරුණාවක් නැතිව
දයාවක් නැතිව ඔවුන්ට හිංසා කරමින් පීඩා කරමින් සිටි. එහෙයින් මම සිටිමේ නුඹ නොසිටියෙහි යනුවෙන් වදාරමින් දහම් දෙසූසේක. අංගුලිමාල පැවිදි උපසම්පදාව ලබයි. මහා කාරුණිකයන් වහන්සේගේ මේ කරුණාබර වදන්නසූ අංගුලිමාලහට පියවි සිහිය ලැබුණි. එකල්ලි හෙතෙම සර්වඥන් වහන්සේ දන හැඳිරගෙන සියලු දේව මිනිසුන් විසින් පුදන ලද මහාචේ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ කලකට පසු මට හිතවැඩ පිණිසම මිනිස් පුළුටක් නැති මේ මහා වනයේට හුදකලාම වැඩම කළසේක. ස්වාමීනි, ඔබ වහන්සේගේ මුවින් අමෘතයේ වැස්සේ. ස්වාමීනි, ඔබ වහන්සේගේ දහම්පද ඇසූ මම මෙතැන් පටන් ආයේ කිසි දිනක කිසිදු සතෙකු නොමරමි. සතුනට හිංසා නොකරමි, පීඩා නොකරමි, කිසිදු පවක් නොකරමි කීය. එසේ කියා තමා සතුව පැවති අවියායුධත් නානා මිනිසුන්ගේ ඇඟිලිවලින් සැරසීගත් කුණුගඳ ගසන ඇඟිලි මාලයක් අසල වූ ප්‍රපාතයකට ඇද දමා දෑත් පිසදමාගෙන බුදුරදුන් වෙත දිවගොස් දනින් වැටී වන්දනා කළේය. වන්දනා කරමින් ස්වාමීනි, අසරණයන්ට සරණ වන්නා වූ මහා කාරුණිකයාණනි, කාගේවත් පිහිටක් නැති අසරණ මා පැවිදි කරවාගෙන මැනවයි කියා බැගෑ හැඬින් ඉල්ලා සිටියේය. එකල්ලි තුන් ලෝව වැසියන්ගේ අසහාය ශාස්ත්‍ර වූ මහා කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රත් පියුමක් බඳ වූ තමන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී හස්තයේ ඉදිරියට දිගුකොට මහන මෙහියව භාග්‍යතුන් වහන්සේ විසින් ධර්මයේ මැනවින් දේශනා කරන ලදී. සියලු දුක් නැති කිරීම පිණිස බඹසර හැසිරවයි වදාළසේක. එකිනෙහි මංගුලි මාලගේ කෙස්සවුල් හා අනෙකුත් සියලුම ගිහි ලක්ෂණ අතුරු දහන් වේ පැවිදි වෙස් ලැබ බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ පෙනී සිටියේය. එම ඔහුගේ පැවිදි උපසම්පදාව විය. ඉක්බිති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අංගුලිමාල තෙරුන් වහන්සේද සමගින් මහවණයෙන් නික්ම සැවැත් නුවර අනාථපිණ්ඩික මහසිටුතුමා විසින් කරවන ලද දේවරම් මහ විහාරය බලා වැඩම කළසේක. මේ අතර පුතු සොයමින් දහදුක් විදවිද මහවණයේ සැරිසරු මව් බැමිණිය පුතු නොදක මහත් වූ වෙහෙසටම පත්ව කිසිවක් කර කියා ගැනීමට නොහැකිව ආපසු හැරී නිවසටම ගියාය. පසේනදී කුසල් මහරජු අංගුලිමාල ඇල්ලීමට සැරසී. එකල්ලි පෙරවතාවේ මෙන් නැවත වරක් මහජනයා රජමුදුරට එක්රස්ව පින් ඇති අපේ මහරජතුමනි, අපට වූයේ මහ විපතකි. අපට දැන් ඇත්තේ ඔබතුමාගේ පිහිට පමණකි. ස්වාමීනි, ඔබතුමාගේ රටේ අංගුලිමාල නම් සොරෙක් වේ. මේ සොරා මිනේ මරුවකි. දකින දකින මිනිසුන් මරයි. සතුන් කෙරෙහි කිසිදු කරුණාවක් දයාවක් නැත. ස්වාමීනි, පෙර අපි වනයට ගොස් දරපැන් ආදියගෙන ආවෙමු. දැන් මේ අංගුලිමාලයා නිසා එයත් අපට නැති විය. පෙර අපි වනය මැදින් වැටී ඇති මගෙහි නිදහසේ ගමන් බිමන් ගියෙමු. දැන් මේ අංගුලිමාලයා නිසා එයත් අපට නැති විය. පෙර අපි ගෙවල් දොරවල් වලට වී තිබෙන හැටියකට කාබී දරුමල්ලන් සමගින් සතුටින් සමාදානයෙන් ජීවත් වුනිමු. දැන් මේ අංගුලිමාලයා නිසා එයත් අපට නැති විය. අනේ ස්වාමීනි, මේ අංගුලිමාලයා ගම් නියංගම් කලඹයි, රට වනසයි, හැම තැනම අවුල් වියවුල් ඇති කරයි, හැම දෙනාම බියට පත් කරවයි. අංගුලිමාල යන නම ඇසීමෙන් අප සැමගේ ඇඟේ රෝමත් කෙරින් වේ. සීතල ගඩුද පිපේ. පින්නැති අපේ මහා ස්වාමීනි, අපට පිහිටවනු මැනවි. මේ අංගුලිමාලයාගෙන් අප සැම මුදාගත් මැනවි. එය කළ හැක්කේ ඔබතුමාටම පමණි. යනුවෙන් කියා මහහඬ ඇතිව උස්හඬ ඇතිව උද්ඝෝෂණය කිරීමට පටන් ගත්හ. මේ ඇසූ පසේනදී කුසල් මහරජු, ඔය අංගුලිමාල ඇල්ලීමට දැන් කීවතාවක් නම් පිරිස් ගියාද? කෝ ගිය එකෙක්වත් පණපිටින් ආවද? තා කොපමණ දෙනා යව්වත් සිදුවන්නේ ඔය ටිකමයි. මෙසේ බැරිය. මමම මහ පිරිස සමගින් ගොස් ඔහු අල්ලා ගනිමි. නොහැකි වුවහොත් පලායමි. වෙන කුමක් කරන්න හැදැයි කියා
පන්සියයක් පමණ මහත් වූ අශ්ව සේනාවක් සංවිධානය කොට අඟුලිමාල ඇල්ලීමට පෙර සර්වඥන් වහන්සේ දකපලාගෙන වැඳ නමස්කාර කිරීමට විහාරයට යා යුතුය. මායෙහි ගිය කල්ලි උන්වහන්සේ මහරජ මේලාවේ කොහි යනවාදයි කියා අසනසේක. එවිට මම මේ වග කියලේ. සර්වඥන් වහන්සේ මට මෙලෙවෙනුත් පරලවෙනුත් යන දෙලවින්ම සංග්‍රහ කරනසේක. මේ ගමන නොයා යුතු එකක් නම් මහරජ කොහි යන්නද? ඔය ගමනට මේ සුදුසු කාලය නොවේ යයි කියා වදාරනසේක. ගමන යා යුතු එකක් නම් කිසිවක් නොපවසා නිහඬව වැඩ සිටනසේකයි සිතා මහා පිරිවරද සමගින් දේවරම් මහ විහාරයේ වෙත ගොස් බුදුරජාණන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකක් පසෙකින් සිටියේය. එකල්ලි බුදුරජාණන් වහන්සේ පින්වත් මහරජතුමනි කිමෙක්ද? මගදේශ්වර වූ සේනිය බිම්බිසාර මහරජු ඔබහා යුදවදීමට සැරසී සිටීද? විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවන් හෝ යුදවදීමට සැරසී සිටීද? එසේත් නැතිනම් වෙනත් රජදරුවන් හෝ ඔබහා යුදවදීමට සැරසී සිටීද යසූසේක. ස්වාමීනි, මගදේශ්වර වූ සේනිය බිම්බිසාර මහරජු මාහා යුදවදීමට සැරසී සිටින්නේ නැත. විශාලා මහනුවර ලිච්ඡවී රජදරුවන් මාහා යුදවදීමට සැරසී සිටින්නේ නැත. වෙනත් රජදරුවන්ද මාහා යුදවදීමට සැරසී සිටින්නේ නැත. අනේ ස්වාමී, එසේ වුවත් මගේ මේ විජිතේහි අඟුලිමාල කියා මහා භයානක මිනීමරු සුරෙක් වේ. මේ මිනීමරුවා පහසු එකෙක් නොවේ. බොහෝම අමාරු කාර්යයක් තමයි. නොසෑහෙන්න දරුණුයි. දකින දකින මිනිසුන් මරයි. සතුන් කෙරෙහි කිසිම අනුකම්පාවක් නැහැ. දයාවක් නැහැ. ගම් නියංගම් කලඹයි. රටම වනසයි. හැම දෙනාම බියටපත් කරවයි. ස්වාමීනි, මේ අඟුලිමාල නිසා මගේ රටවැසියන් බියටපත් වූ රජමුදුරට රැස්ව අඟුලිමාලයා අල්ලන්නේ කියමින් මහහඬ ඇතිව උස්හඬ ඇතිව උද්ඝෝෂණය කරයි. මට නම් නිවනක් නැහැ ස්වාමීනි. මේ නිසා දැන් මම මේ මහා පිරිසත් සමගින් ඒ මිනීමරු අඟුලිමාලය ඇල්ලීමට ඔහු වසන මහවනයට යාමටයි සූදානම යනුවෙන් කුසල් රජතුමා කීවේ. එකල්ලි බුදුරජාණන් වහන්සේ, පින්වත් මහරජතුමනි, දැන් ඔබ ඔය කී මිනීමරු අඟුලිමාල බැරි වෙලාවත් කෙස්සවුල් කපාදමා කසාවත් හැඳ පොරවාගෙන ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය ඇති සසුනෙහි පැවිදිව සතුන් මැරීමෙන් වැළකී, සොරකම් කිරීමෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, දවසට එක වේලක් පමණක් වළඳමින් බ්‍රහ්මචාරීව සිල්වත්ව ගුණවත්ව පිරිසිදු ලෙසින් මහනදම් පුරමින් සිටියහොත් එවිට ඔබ ඔහුට කුමක් කරනවාදැයි ඇසූසේක. අනේ ස්වාමීනි, කුමක් කරන්නද? එසේ වෙනවා නම් කොපමණ හොඳද? එසේ වුවහොත් අපි ඔහුට වන්දනා කරන්නෙමු. දුටුවිට හුනස්නෙන් නැගී සිටින්නෙමු. අසුම් පිළිගන්වන්නෙමු. චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස යන සිව්පසයෙන් සංග්‍රහ කරන්නෙමු. දැහැමි රැකවරණයද සලසන්නෙමු. ඒ ස්වාමීනි, ඔය පෞකාර දුස්සීල මිනීමරු පල්සොරාට මෙබඳු සීල සංගමයක් කොයින්ද? ඒ කවදා ලබාගත හැකිද? ඒ කිසි දිනක විය නොහැකිද? යනුවෙන් කුසල් මහරජතුමා කීවේ. එකල්ලි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට තරමක් නුදුරින් වැඩ සිටි අඟුලිමාල තෙරුන් වහන්සේ දෙසට දක්කින ශ්‍රීහස්තයේ දුගුකොට මහරජ අර සිටින්නේ අඟුලිමාලයයි කීසේක. විබස්සසූ පසේනදී කුසල් රජුගේ කටේ කෙලසිඳී වියලී ගියේය. ඇගේ රෝම කෙලින් විය. බියෙන් තැතිගෙන චිටි චිටිගා වෙවුලන්නට පටන් ගත්තේය. දුව ගැනීමට පාදකේ පනක් නැති විය. රජු වටා සිටි රාජ පුරුෂයෝද, රජු සමගින් පැමිණි අනෙක් පිරිසද අඟුලිමාල යන නම ඇසූ සැනෙන් බියේ තැතිගෙන සිටි තැනත් අමතක කොටගෙන අවියාවද ඇතුළු සියලු දේවල් ඒ ඒ තැන්වලම දමා හිස හැරුම් හැරුමතේ දිව ගිය. දිවගොස් ගෙවල් වලට වැදී දොරජනෙල් වසා අගුළු දමා අඹුදරුවන්ද සමගින් මැසි උඩට නැග අර මිනීමරු අඟුලි මාලයා
අපි රජු සමගින් ඔහු වෙත එන බව දැනගෙන කල් ඇතිවම දේවරම් විහාරයට ගොස් සැඟවී සිට එහි ගිය විට රජතුමා අල්ලා ගත්තේය. අපි ඔහුගෙන් බේරී පැන ආවෙමුයි කීහ. මේ අතර භාග්‍යතුන් වහන්සේ බියෙන් තැතිගත් කොසල් රජු දැක පින්වත් මහරජතුමනි බිය නොවන්න, කලබල නොවන්න, සංසුන් වන්න. ඔහුගෙන් ඔබට කරදරයක් නැත, හිරිහැරයක් නැත. ඔබට පමණක් නොව ඔහුගෙන් දැන් පුරා කුහුඹයෙකුටවත් කරදරයක් නැත, හිරිහැරයක් නැතයි වදාළසේක. මෙබස් ඇසූ රජුගේ බිය තැති ගැනීම පහ වී ගියේය. පසේනදී කුසල් මහරජු අංගුලිමාල තෙරුන් සමගින් කතා පවත්වයි. ඉක්බිති පසේනදී කුසල් මහරජු හෙමෙන් සීරුවේ අංගුලිමාල තෙරුන් වෙත එළඹියේය. එළඹ එකත් පසකින් සිටියේය. කුසල් රජු, ස්වාමීනි, හැබෑටම ඔබ වහන්සේ අපේ අංගුලිමාල තෙරුන්ද? අංගුලිමාල හිමි, එසේය මහරජ, මම අංගුලිමාල තෙරුන් වෙමි. කුසල් රජු, ස්වාමීනි, ඔබ වහන්සේගේ පියාගේ නම කුමක්ද? මවගේ නම කුමක්ද? අංගුලිමාල හිමි, මහරජ, මගේ පියා ගර්ග, මව මන්තානි. කුසල් රජු, හොඳයි ස්වාමීනි, හොඳයි. දැන් මම ඔබ වහන්සේව හඳුනාගනු ලැබුවා. ස්වාමීනි, ඔබ වහන්සේට අංගුලිමාල කියන ඔය නම හොඳ නැහැ. ගර්ග මන්තානි පුත්ත කියන නම හොඳයි. ස්වාමීනි, ගර්ග මන්තානි පුත්ත තෙරුන් වහන්සේ මේ සසුනේ සිත්තලවා වාසය කරන සේක්වා. ඔබ වහන්සේට අවශ්‍ය කරන සිව්පසේ මම සපයන්නෙමි. අංගුලිමාල හිමි, මහරජ, එයින් කම් නැත. ඔබට පින් සිදු වේවා. මට තුන් සිවුරු සම්පූර්ණයි. එකල්ලි පසේනදී කොසල් මහරජු අංගුලිමාල තෙරුන් වහන්සේගේ පාවද නමස්කාර කොට ගෞරව දක්වා සතුට සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත ලැබියේය. එළඹ බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසකින් සිටියේය. එකත් පසකින් සිට ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේනම් ආශ්චර්ය, අද්භූතයි, පුදුම සහගතයි. ස්වාමීනි, ඔබ වහන්සේ දමනේ නූවන් දමනේ වූවන් බවට පත් කරන සේක. ශාන්ත නූවන් ශාන්ත වූවන් බවට පත් කරන සේක. කෙලෙස් ගිනි නොනිවාගත් අය කෙලෙස් ගිනි නිවාගත් අය බවට පත් කරන සේක. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, යමෙක් අපට අවියාවුද දඩු මුගුරු ගෙනත් දමනය කර ගැනීමට නොහැකි වූවාද, අන්න ඒ තැනත්තා ඔබ වහන්සේ විසින් කිසිදු අවි ආයුධයක් දඩු මුගුරක් නැතිව මනාකොට දමනය කර තිබේ. මෙය නම් ආශ්චර්යයි, අද්භූතයි, පුදුම සහගතයි. ස්වාමීනි, අපට බොහෝ වැඩ රදකාරී තිබේ. ඒ නිසා ස්වාමීනි, අපි දැන් යන්නෙමු. පසුව නැවතත් එන්නෙමු. අපට අවසරයි. යනුවෙන් කියා බුදුරජාණන් වහන්සේගෙන් අවසරගෙන බුදු සිරිපා වැඳ නමස්කාර කොට ගෞරව දක්වා නික්ම ගියේය. මජ්ඣිම නිකාය අංගුලිමාල සූත්‍රය, අමාවතුර, පොත් ඇසුරේ. මනුෂ්‍ය අංගුලිමාල තෙරුන් දැක බියට පත් වෙති. එසමයෙහි නුවර වාසී මනුෂ්‍යව බුදු සසුනෙහි පැවිදි බව ලැබ නුවර පිඬුසිඟා වඩින අංගුලිමාල තෙරුන් වහන්සේ දැක බියට පත්ව තැතිගෙන හිස්ලූලු වත දිව ගිය. නිවෙස්වලට වැදී දොරජනෙල් වසාගත්. තෙරුන් මගහැර වෙනත් මගකට බැස ගමන් ගත්තහ. මගදී දුටු විට මුහුණ පහතට හරවා ගත්හ. එසේ කරමින් කෙසේනම් ශාක්‍ය පුත්‍රිය ශ්‍රමණයෝ මේ කොහේවත් නැති ප්‍රකට සොරුන් පැවිදි කරගනිද්දැයි කියමින් අවමන් කිරීමට, නින්දා කිරීමට, නුගුණ කියමින් දොස් නැගීමට පටන් ගත්ත. භික්ෂූහු මිනිසුන්ගේ මේ කතා ඇසූහ. කතාසා භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසක සිට මිනිසුන්ගේ දෝෂාරෝපණය දන්වා සිටියහ. එකල්ලි භාග්‍යතුන් වහන්සේ මෙම සිදුවීම නිමිති කරගෙන න භික්කවේ දජ බන්දෝ චෝරෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජේය ආපත්ති දුක්කටස්සාති. මහණෙනි, එසේනම් අද පටන් ප්‍රකට සොරා පැවිදි නොකළ යුතුයි.
යමෙක් පැවිදි කරන්නේ නම් දුකුලායවත් වන්නේ යයි වදාරමින් එම විනයශික පදයේ පැන වූසේක. මහා වග්ගපාලේ මහා කන්දකෙහි අඟුලිමාල තෙරණුව ගැබිනි මවකට පිරිත් දෙසති. මේ අතර එක් දිනක් අඟුලිමාල තෙරණුව පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන සැවැත් නුවරට වැඩම කොට සපදාන චාරිකාංගයේ සමාදන් වූ බැවින් ගෙපිලිවෙලෙන් පිරිසිඟා වැඩම කළසේක. ගෙපිලිවෙලෙන් පිරිසිඟා වරින අඟුලිමාල තෙරණුව එක්තරා පෙදෙසකදී ගැබ්බර මවක් ප්‍රසව වේදනාවෙන් පිළිපෙළි මරණය සමග පොරබදමින් දහදු ගන්නා අයුරුගට දැක අනේ මෑවිදෙන දුකක තරම. ඒ කාන්තයෙන්ම සත්‍යයෝ කෙලෙසිති. ඒ කාන්තයෙන්ම සත්‍යයෝ කෙලෙසිති සිතා සැවතෙහි පිරුසිඟා වැඩ දන් වළඳා. සවස්වරුවෙහි බුදුරජාණන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වැඳ නමස්කාර කොට ගෞරව දක්වා එකත් පසක සිටියහ. අඟුලිමාල හිමි, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මං අද නුවර පිටුසිඟා වඩන අතරතුර එක්තරා පෙදෙසකදී ගැබ්බරමවක් ප්‍රසව වේදනාවෙන් පිළිපෙළි දහදුක් විඳින අයුරු ශේෂින්ම දුටුවා. ස්වාමීනි, මේ දුටු මට අනේ මෑවිදෙන දුකක තරම. ඒ කාන්තයෙන්ම සත්‍යෝ කෙලෙසිති. ඒ කාන්තයෙන්ම සත්‍යෝ කෙලෙසිති සිතුවි. ස්වාමීනි, ඇවිදෙන දුකමට දරාගත නොහැකි. බුදුරජාණන් වහන්සේ, අඟුලි මාලයනි, එසේනම් ඔබ දැන්නේ තැනැත්තිය වෙත යන්න. ගොසින් ඇ වෙත එළඹ නැගනියනි, මම උපන්දා පටන් දැන දැන කිසිදු සතෙකු නොමරුවෙමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට සිතක් වේවා, ඔබේ දරු ගැබටද සිතක් වේවායි කියමින් සත්‍යක්‍රියා කරන්න. අඟුලි මාල හිමි, ස්වාමීනි, මාමය කියන්නේ කෙසේද? මේ දැන දැන බුරුකීමක් නොවේද? ස්වාමීනි, පසුගිය කාලයේදී මා විසින් මරා දැමූ මිනිසුන්ගේ ගණන බොහොමයකි. ස්වාමීනි, එසේ තිබියදී මා මෙසේ සත්‍යක්‍රියා කරන්නේ කෙසේද? බුදුරජ, අඟුලි මාලයනි, ඔබ සතුන් මැරුවේ ගිහි කාලයේදී. ගිහිගේ සිටින මිනිසුන් අතින් සතුන් මැරීම ආදිය සිදුවේ. එදා එසේ වුවත් ඔබ දැන් මගේ ශාසනයේ පැවිදි බව ලැබූ ආර්ය ජාතියට අයත් ශ්‍රමණ භූමියට පැමිණි භික්ෂු නම. අඟුලි මාලයනි, ඒ නිසා ඔබ ඒ තැනැත්තිය වෙත යන්න. ගොසින් නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතිය උපත ලැබුවාද, එතැන් පටන් දැන දැන කිසිම සතකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට සිතක් වේවා, ඔබේ දරුගැබට සිතක් වේවා කියමින් සත්‍යක්‍රියා කරන්න. එකල්ලි අඟුලිමාල තෙරණුව ස්වාමීනි එසේ යයි පවසා භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට ගෞරව දක්වා ඒ ගැමිණි කාන්තාව යම් තැනකද එතනට එළඹ අවට සිටි මිනිසුන්ට තමන් වහන්සේ වැඩි කරුණ කීහ. එකල්ලිහේ මනුෂ්‍යයෝ ඇය වටා තිරයද තිරයම් පිටත අසුනක් පැනවූහ. තෙරහු පැනවූ අසුනෙහි වැඩ සිටියහ. වැඩ සිටිමින් යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පාන ජීවිතාවෝ රූපේත තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බස්සාති. නගනියනි, මම යම් දවසක ආර්ය ජාතිය උපත ලැබුවාද, එතැන් පටන් දැන දැන කිසිම සතකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට සෙත් වේවා, ඔබේ දරුගැබට සෙත් වේවා කියමින් සත්‍යක්‍රියා කළසේක. එකිනෙහිම කුසෙහි හිර වී සිටි දරුවා සමගේ සිස් සතන් සතුටු කරමින් කිසිදු අපහසුතාවයකින් තොරවම මව කුසින් බිහිවිය. මවත් දරුවාත් යන දෙදෙනාම සුවපත් වූහ. කිසිදු කරදරයකින් තොර වූහ. මේ දුටු මනුස්සයෝ මහත් වූ පුදුමයට පත්ව මේ තෙරුන් අපසිතූ තරන් නොවේ. මහානුභාව සම්පන්න උතුමකි. යනුවෙන් සිතා තෙරුන් කෙරෙහි අතිශයින්ම පැහැදීමට පත් වූහ.
එතැන් පටන් තෙරුම් වැඩ සිටිමින් සත්‍යක්‍රියා කළ ඒ බිම සෑම දෙනා අත ප්‍රකට විය. ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නා වූ ගැබ්බර මව්වරු ඒ බිමෙහි පය තබූ විගස කිසිදු අපහසුතාවයකින් තොරව සුවපත් දරුවන් වැඩූහ. එපමණක් නොව ප්‍රසව වේදනාවෙන් පෙළෙන්නා වූ පිරිසන් සත්වයෝ පවා ඒ බිමෙහි ස්පර්ශය ලද විගස සුවපත් භාවයට පත් වූහ. ඒ බිමට පැමිණීමට හැකියාවක් නැති අයට තෙරුම් වැඩ සිටි ස්ථානයේ සෝදා ලබාගත් පැන්ගෙන ගොස් දුන් කල්හි ඒ පානය කිරීමෙන් හෝ හිසගා ගැනීමෙන් හෝ යටිපඩේ තවරා ගැනීමෙන් හෝ කල් නොයවා ඔහු සුවපත් භාවයට පත් වූහ. වෙනත් වෙනත් රෝග ජාති තිබුණා නම් ඒ රෝග ජාතීන්ද සුවපත් විය. අඟුලිමාල තෙරුන්ගේ ඒ සත්‍යක්‍රියාවේ බලය මේ කල්පය අවසන් වනතුරුම පවතින්නේය. මජ්ඣිම නිකාය අඟුලිමාල සූත්‍රය පපංච සූදනේ මජ්ඣිම නිකාය අට කතාව ඇසුරෙන්. අඟුලිමාල තෙරණුව රහත් වෙති. ඉක්බිති අඟුලිමාල තෙරණුවෝ තවදුරටත් මෙසේ සිටිය නොහැක. නිවන් ලබාගෙන දුක් නැති කර ගැනීම පිණිස කටයුතු කළ යුතුය සිතා කමටහන්ගෙන පිරිසෙන් ඈත් වී භාවනා කිරීමට පටන් ගස්සේක. පටන් ගත්තද සිතෙහි කිසිදු එකඟ බවක් නොවීය. පෙර තමාතින් මැරුන්කෑ දස දහස් ගණන් මිනිසුන්ගේ රූ සටහන් නිරන්තරයෙන්ම සිහිපත් වන්නට පටන් ගත්තේය. මරාදමන කල්ලි ඔවුන්ගේ මුවෙන් පිට වූ දහසකුත් එකක් දුක් කඳෝනා සිතෙහි හොල්මන් කරන්නට පටන් ගත්තේය. මේ මහත් වූ අපහසුතාවයට පත් තෙරුන්ට කිසිවක අගමුල නොවැටෙහි අනේ මට වූ දේක තරම කිසි ලෙසකින්වත් සිත එකඟ නොවේ. අමිහිරි අතීතයේම මතකයටේ මතකයටමෙන් සිතට වදදී යනුවෙන් සිතා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සියලු තොරතුරු නොඅඩුව දන්වා සිටියහ. සියලු සත්වයන්ගේ ආශය අනුශය අධිමුත්‍යාදී මැනවින් දන්නා සර්වඥන් වහන්සේ තිරුන් වහන්සේගේ ස්වභාවය දැක කළයුතු දෙය කළයුතු පරිද්දෙන්ම කියා දුන් සේක. එකල්ලි අඟුලිමාල තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ දුන් උපදෙස් දුහොත් මුදුන් දවා පිළිගෙන ගණයා කෙරෙන් වෙන්ව කෙලෙස් තවන වෙර ඇතිව විදසුම් වඩා කල් නොයවා රාගාදී සකලක් ක්ලේශයන් ප්‍රහාණයට පත් කරමින් මහරහත් භාවය ප්‍රත්‍යක්ෂ කළහ. පරමත්ත දීපනේ පපංච සූදනේ නම් අට කතාවේ ඇසුරෙනි. අඟුලිමාල තෙරුන්ට කරන ලද පාප කර්ම විපාක දීමට පටන් ගනිත්තේ මහරහත් බව ප්‍රත්‍යක්ෂ කළ අඟුලිමාල තෙරුන් වහන්සේ සුපුරුදු පරිද්දෙන් පෙරවරුවෙහි හැඳ පෙරව පාසිවුරුගෙන සැවැත් නුවරට පිඩුසිඟා වැඩම කළසේක. එසමයෙහි නුවර වැසේ මිනිසුන් බලු කපටු ආදී සතුන්ටත් අඹ කජු ආදී ගස්වලටත් වෙනත් වෙනත් දේවලටත් දමා ගසන ගංකැට දඩුමුගුරු ආදිය වේගයෙන් කරකැවී ගොස් මහමග පිටුසුගා වඩින අඟුලිමාල තෙරුන් වහන්සේගේ නැගෙහි වැදීමට පටන් ගත්තේය. වැදීමේ වේගය බලවත් නිසා තෙරුන් වහන්සේගේ හිසත් පැලී ගියේය. කයත් තුවාල වී ගියේය. පාත්‍රයේ බිඳී සඟල සිවුර තැනින් තැන ඉරී ගියේය. පිටුසිඟා වැඩීමට නොහැකි තත්ත්වයක්ම උදා විය. එකල්ලි අඟුලිමාල තෙරණුව අපහසුවෙන් නමුත් නුවර පිටුසිඟා වැඩි ලෙසින් නුවර පිටුසිඟා වැඩ ලෙයින් තෙත්වී ගිය සිරුරෙන් යුතුව විහාරයට වැඩ භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹියහ. ලෝකනාථයාණන් වහන්සේද තමන් වහන්සේ වෙත එන්නා වූ අඟුලිමාල තෙරුන් දුරදීම දුටුසේක. දැක බ්‍රාහ්මණය ඉවසන්න. බ්‍රාහ්මණය ඉවසන්න. වසර දහස් ගණනක් නිරේහි පිද විඳිය යුතු කර්ම විපාක ඔබට මේ ආත්මභාවයේදීම නොනුව ලැබෙන්නේ යැයි වදාළ සේක. මජ්ඣිම නිකාය
අඟුලිමාල සූත්‍රය අමාවතුර පොත් ඇසුරෙනි. අඟුලිමාල තෙරුන්තුතු මද ඇත ගමනේ වේ. පසේනදී කුසල් මහරජු මල්ලිකා දේවියගේ උපදෙස් පරිදි එකට එක්ව 14 කෝටියක තරමේ මහා ධනස්කන්ධයක් වැය කර අතිශයින්ම විසිතුරු වූ අසද්දෘශ මහා දානය දීමට සූදානම් විය. සූදානම් වී බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂු සංඝයා වැඩම කරවාගෙන පැන වූ අසුන්වල වදා හිඳුවා හැමදෙනා වහන්සේටම සේසත් දරන ඇතුම් සිටුවන කල්හි එක්තරන් වහන්සේ නමකගේ හිසට සේසතක් ගන්නා ඇතකු අනුභව දුටුවේ. එකල්හි කොසල් රජු නොසතුටට පත්ව මල්ලිකා දේවිය තෙලව දේවීනි ඔබගේ පරිද්දෙන්ම සියලු කටයුතු සංවිධානය කළෙමි. එසේ වුවත් එකම එක අඩුවක් තිබේ. එකතරුන් වහන්සේ නමකට ශේෂතක් ගන්නා ඇතෙක් නැතයි කීය. මේ ඇසුව මල්ලිකා දේවිය තලුපටින් මුවවසාගෙන සිනාසි. අනේ රජතුමනි, මේ මොන ලැජ්ජා නැති වැඩක්ද? ඔබ වහන්සේ වැනි මහරජ කෙනෙකුටත් 500ක් ඇත්තු නැද්ද? ඇසුවාය. දේවීනි, ඔබට විකාරද? මගේ හත්ති සේනාවේ තරම ඔබ දන්නේ නැද්ද? මගේ හත්ති සේනාවේ දහස් ගණනින් ඇත්තු සිටිති. දහස් ගණනින් සිටියත් ඒ ඇතුන් මහා නපුරු. නොසෑහෙන්න චණ්ඩයි. භික්ෂුන් වහන්සේලා දුටු කල්හි එක තැනක සිටින්නේ නැහැ. කුලක් වෙනවා. වේරම්භ වාතය වගේ දුව යනවා. ඒ නිසා එක තැනක තැබීමට තරම් සුදුසු නිවුණු ඇතෙක් සොයා ගැනීම පහසු නැතැයි කොසල්ලතු කීයේ. එවිට මල්ලිකා දේවිය මදක් කල්පනා කොට රජතුමනි, එසේනම් මද කිපුණු චණ්ඩ ඇතෙක්ම ගෙනෙන්න. ඇතා සිටුවන තැන මම දනිමි. අපේ අඟුලිමාල මහතෙරුන් වහන්සේ දුටු කල්හි මද කිපුණු ඇත්තු පවා දියේ වෙවුලා යති. හොඳින් දමනේ වෙති. පැත්ත පලාතවත් නොබලති. ඒ නිසා උන්වහන්සේ ළඟ එබඳුම ඇතෙක් සිටුවමු. ඒකයි හොඳම ක්‍රමය යන්නේ කීවාය. කොසල් රජුගේ උපදෙසට ඉතා සතුටුව, දේවීනි, ඔබේ අදහස බොහොම අගේ, බොහොම අගේ. ඔබටත් එන්නේ යස අගේ ඇති කල්පනාවක් යයි කියා ඇත්ගොව්වන් ලවා මද කිපුණු චණ්ඩ ඇතෙකු ගෙන්වාගෙන සේසතක් දී මල්ලිකා දේවිය කී පරිද්දෙන්ම ඒ අතා අඟුලිමාල මහතෙරුන් වහන්සේට පිටුපසින් තැබීය. තෙරුන් වහන්සේ හිසහරවා බැලීමක්ද නොකොට පහතට හෙදූ ඇස් ඇතිවම වැඩ සිටිමින් දන් වැළඳූ සේක. මද කිපුණු චණ්ඩ ඇතා අඟුලිමාල මහතෙරුන් දැක සර්ප රාජයකු දුටු ගෙඹි පැටවකු සේද, ගරුඩ රාජයකු දුටු නයි පැටවකු සේද, සිංහ රාජයකු දුටු මුව පැටවකු සේද බියෙන් තැතිගෙන වෙවුල වෙවුලා ඉදිරියට බරව නඟුට පා අතර ගසා කම්පෙති හකුලා ඇස්සර තෙරුන් දෙස බැලීමට බිය නිසා ඇසුත් වසාගෙන සැදැහැති උපාසකයෙකුසේ තෙරුන්ගේ හිසට සේසත අල්ලාගෙන ගල් පිළිමයක්සේ සිටියේය. මේ මහා සිරිය දුටු රැස්ව සිටි මහා පිරිස තෙරුන් කෙරෙහි අතිශයින්ම පැහැදී මහහඬෙන් සාදුනාද පවත්වා තම තමන්ගේ සැදැහැසිත ප්‍රකට කළහ. පසු දිනක දම්සභා මණ්ඩපයේ රැස් වූ භික්ෂු සංඝයා කුසල් රජුගේ අසද්දෘශ මහා දාන දිනෙහි මද කිපුණු චණ්ඩ ඇතා තෙරුන් පිටු පසට වී සිටලත් අඟුලිමාල තෙරුන් බිය නොවී වැඩ සිටි අයුරුත් මද කිපුණු චණ්ඩ ඇතා මහතෙරුන් දැක බියට පත්ව උපශාන්තයෙකු ලෙසින් සිටි අයුරුත් ගැන කතා කරමින් සිටියහ. මේ අතර දම්සභා මණ්ඩපයට වැඩම කළ ලෝකාග්‍ර නායකයාණන් වහන්සේ භික්ෂු සංඝයා අතර ඇතිව තිබූ මෙම කතාව අසා එය නිමිති කර ගනිමින් මහණෙනි, රාගාදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කළ මහරහතන් වහන්සේලාට තැති ගැනීම හා බිය ඇතිවීම කිසි කලෙකත් නොවන්නේ යයි දක්වා උසභං පවරං වීරං මහේසින් විජිතාවිනං අනේජං නහතකං බුද්ධං
තමහං භූමි බ්‍රහ්මණං මහණෙනි කිසිම කාර්යයේ තති ගැනීමක් නැති බැවින් ආජානීය ඍෂභ රාජ්‍යයක බදු වූ කෙලෙස් සතුරන් නසා දමා ජය ලැබූ තණ්හාව නැති කෙලෙස් මල සෝදා දමු ඒ තනත්තාට මම බ්‍රාහ්මණයයි කියන යනුවෙන් වදාරමි දහම් දෙසූසේක භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට අතිශයින්ම සාර්ථක විය පූජාවලිය අසද්දෘශ මහාදාන කතා ධම්මපදට්ඨ කතා බ්‍රාහ්මණ වරග 40 වෙනි ගාථා වර්ණාව හා සද්ධර්ම රත්නාවලිය යන ග්‍රන්ථයන් ඇසුරෙනි අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන ඇතැම් භික්ෂූන් අතර කතාවක් ඇති වේ කාලය ක්‍රමයෙන් ගෙවිගෙන ගියේය එක් දිනක් අඟුලිමාල මහතෙරණු රාගාදී සකල ක්ලේශයන් ප්‍රහීණයට පත් කිරීම තුළින් තමන් වහන්සේ විඳින්නා වූ නිරාමිෂ ප්‍රීති සුවය ප්‍රකට කරමින් උදන්නනා විවේක ස්ථානයක් වෙත එළඹ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක එකල්ලි දම්සභා මණ්ඩපයට එක් රැස් වූ ඇතුම් භික්ෂූන් අතර ඇවැත්නි අපේ අඟුලිමාල තෙරුන් මරණින් මතු කොහි උපන්නාද යනුවෙන් කතාවක් ඇති විය මේ අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගඳකිලියෙන් නික්ම දම්සභා මණ්ඩපයට වැඩ මහත් වූ බුද්ධ ශ්‍රීයෙන් යුක්තව බුද්ධාසනයේ මස්තකයේ වැඩ සිටිසේක බුදුරජාණන් වහන්සේ මහණෙනි මා එන්නට පෙර ඔබලා කරමින් සිටියේ කුමක් ගැනද භික්ෂූන් වහන්සේලා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස වෙන දෙයක් ගැන නොවේ අපි මේ කතා කරමින් සිටි අපේ අඟුලිමාල තෙරුන් ගැනයි ස්වාමීනි අපේ අඟුලිමාල තෙරුන් මරණින් මතු කොහි උපන්නාද බුදුරජාණන් වහන්සේ මහණෙනි කොහි උපදින්නද මාපුත් අඟුලිමාලයන් පිරිනුවන් පානු ලැබුවා භික්ෂූන් වහන්සේලා මොනවා ස්වාමීනි පිරිනුවන් පෑවා බොහෝ මිනිසුන්ට දහදුක්දී අප්‍රමාණ වද හිංසාකට දහස් ගණන් මිනිසුන් මරා දමා තිබියදී පිරිනිවන් පෑවා බුදුරජාණන් වහන්සේ මහණෙනි ඒසේ මහණෙනි පෙර ඔහු ඇසුරු කිරීමට සුදුසු කල්යාණ මිත්‍රයෙකු නොලැබ වරදට වැටි බොහෝ පවකම් කරනු ලැබුවා ඒසේ වුවත් පසුව ඔහු කල්යාණ මිත්‍ර ඇසුව ලැබ අප්‍රමාදීව කුසල් කොට පෙර කරනු ලැබූ පාප කර්මයන් පිනෙන් වසා දමනු ලැබේ. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ පසුව රැස් සිටි මහ පිරිසට දහම් දෙසූසේක. භාග්‍යතුන් වහන්සේගේ ඒ දේශනාව බොහෝ දෙනෙකුට අතිශයින්ම සාර්ථක විය. ධම්මපදට්ඨ කතා ලෝක වර්ගයේ 7 වෙනි ගාථා වර්ණනාව හා සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථයන් ඇසුරෙනි. අඟුලිමාල මහරහතන් වහන්සේගේ උදානය යමෙක් පළමුව පමාවේ පසුව පමා නොවේ නම් හෙතෙම වලාකුළු වලින් මෙදුණු පුර හඳ මෙන් මේ මුළු ලෝකයේම බබළුවයි යමෙක් තමා විසින් කරන ලද පාප කර්මයන් කුසල කර්ම කොට ඒවායෙන් වසා දමන්නේ නම් හෙතෙම වලාකුළු වලින් මෙදුණු පුර හඳ මෙන් මේ මුළු ලෝකයේම බබළුවයි වයසෙන් අඩු ලදරු මහණෙක් වුවත් මේ සම්බුදු සසුනේ හේදෙන්නේ නම් හෙතෙම වලාකුළු වලින් මිදුණු පුරහඳ මෙන් මේ මුළු ලෝකේම බබළුවයි මාගේ සතුරෝ බුදුබණසත්වා මාගේ සතුරෝ බුදු සසුනේ යෙදෙත්වා මාගේ සතුරෝ සත්පුරුෂ ගති සොඳුරු මිනිසුන් අසුරු කරත්වා මාගේ සතුරෝ දේවාති දේව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ අසත්වා ඒ දහම ආසා මැනවින් පිළිපදිත්වා මාගේ සතුරා මට හිංසා නොකරේවා වින සතුකටද හිංසා නොකරේවා පරම ශාන්තිය ගෙන දෙන උතුම් වූ නිවනට පැමිණ රහත් නොරහත් සියලු සතුන්ම රකීවා ජලයෙන් වැඩ ගන්නා මනුෂ්‍යයෝ තමා කැමති කැමති තැනට රිසසේ දියගෙන යති
ඊවඩුව තමා කැමතිසේ ඒ නමමින් අදහරෙමින් ඒවා ඍජු කරති. ලීවඩුව තමා කැමතිසේ ලී දඬු නමමින් වැඩගනිති. එසේම නුවණ ඇති සත්පුරුෂ පණ්ඩිතයෝ තමාගේ සිත නිසිසේ දමනය කරගනිති. මේ ලෝකේ ඇතම්හු දඬුගෙන සතුන් දමනය කරති. ඇතම්හු හෙන්ඩුගෙන සතුන් දමනය කරති. ඇතම්හු කසගෙන සතුන් දමනය කරති. එහෙත් දේවාති දේව බුදුරජාණන් වහන්සේ ඒ කිසිවක් නැතිවම මා දමනය කරන ලදී. පෙරහිංසක වූ මට අහිංසක යන නම විය. එහෙත් අද සැබෑවටම අහිංසක වී අහිංසක යන නම දරමි. කිසිම සතෙකුට හිංසාවක් පීඩාවක් නොකරමි. පෙර මම අඟුලි මාල යන ප්‍රකට ස්වරාවීමි. කාමාදී මහෝගයට හසු වී එහි ගසාගෙන ගිය මම බුදු සරණින් ගොඩට පැමිණියමි. පෙර මාගේ අත් දෙකෙහි මිනිසලේ තැවරී තිබුණි. සරණාගමනේ අනුසස් බලව මා විසින් තණ්හාව නසා දමා භවගමන අවසන් කරන ලදී. අපාගතවන තරමටම දරුණු වූ බොහෝ පවකම් කළෙමි. එහෙත් ආර්ය මාර්ගයෙන් ඒ හැම නසා දමා කෙලෙස් ණය නැතිව අද බුදුන් වළඳමි. නුවණ නැති අන්ධ බාල ජනයා ප්‍රමාදයෙහි යෙදෙමින් වටිනා කාලය කා දමති. නුවණ ඇති සත්පුරුෂයා අප්‍රමාදී ගුණය ශ්‍රේෂ්ඨ ධනයක් මෙන් සුරකී. තවදුරටත් ප්‍රමාදයෙහි නොයෙදෙව් කාමරති ආස්වාදය නොලබව් ඒ පසුපස හඹා නොයව් අප්‍රමාදීව ධ්‍යාන භාවනා වඩන සත්පුරුෂයා උතුම් වූ නිවන් සුවයම ලබයි. මාගේ මේ ඒම මනා ඒමකි නොමනා ඒමක් නොවේ. පැවිදිවෙමි කියා සිතූ සිතුවිල්ලත් හොඳ සිතුවිල්ලක් නරක සිතුවිල්ලක් නොවේ. මා විසින් ත්‍රිවිද්‍යාවන් ලබා ගන්නා ලදී. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මැනවින් කරන ලදී. පෙර මම වනයේ සිටියදී රුක් සෙවනේ සිටියදී ගල් තලාවෙහි සිටියදී ගල් ගුහාවෙහි සිටියදී ඒ සමතනකදීම වේවුලන සිතින් යුතුව බියේ ගෙහි ගෙහි සිටියෙමි. එදා එසේ වුවත් අද ඕනෑම තැනක සුවසේ සැතපෙමි. සුවසේ සිටිමි. සුවසේ දිවි පවත්තුමි. මාර බන්ධනයෙන්ද මිදුනිමි. අහෝ මම දේවාති දේව නර ශ්‍රේෂ්ඨ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලැබුවෙමි. පෙර මම මව්පිය දෙපසින්ම උසස් රාජ පූජිත බ්‍රාහ්මණ කුලයේ උපත ලැබුවෙමි. එහෙත් අද ලෝකාග්‍ර නායක සුගත තථාගත ධර්මරාජයන් වහන්සේගේ උදාර පුතුවෙමි. මා විසින් ශාත්‍රුන් වහන්සේ ඇසුරු කරන ලදී. බුද්ධානුශාසනා මැනවින් කරන ලදී. සසර බරබහා තබන ලදී. තණ්හාව නසා වනසා භවක්ෂයකට අමා ශාන්තියට පැමිණෙමි. අඟුලිමාල මහරහතන් වහන්සේ.